හිතවත් මිට්ටුර. ඕනෑම දියුණු සමාජයක ඒ සමාජයට මඟ පෙන්වන පෙරමග කලාකාරෝ සිටිනෝ. ඔවුන් තමයි සමාජයේ යා යුතු දිශාන්තය පෙන්වන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම කලාකරුවන් දැනුවත් වීම සහ අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් වීම අත්‍යවශ්‍යයි. මේට හොඳම උදාහරණය තමයි රුසියාව. රුසියෙන් සමාජ විප්ලවයට පෙර රුසියෙන් කලාවක් බිහි වුණා. ඒ නිර්මාණ ඇතුලේ මිනිස්සුන්ට තමන් යා යුතු දිශාන්තය පෙන්වුවා. තමන් හිතන්න ඕන ක්‍රමය මොකක්ද කියලා දුන්නා. එහි ප්‍රතිඵලයක් විදිහට සමස්තයක් විදිහට රුසියාව වෙනස් වුණා. වික්ටෝරිනි දුණු ඕනෑම රටකට ඒ රටට ආවේණික වූ කලාවක් සාහිත්‍යයක් තියෙනවා. හැබැයි කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා ආසියාතික බොහෝ රටවල් කලාව කලාකාරෝ බොහොම ප්‍රතිගාමී පිරිසක්. එමන් නැත්තම් ආපස්සට යන මහකාල කන්නි පිරිසක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ගත්තොත් එහෙම බහුතරය දෙනා නළුවෝ නිළියෝ වෙන්නේ වෙන දෙයක් කරන්න බැරි හින්දා තමන්ගේ පොත්ත යන්තම් රතු වෙලා තියෙනවා. ඒ වගේම රුයිටට වගේ සිංහල කතා කරන නිසා. ඒ වගේම තවත් විශේෂම ගැහණුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ ඕනෑම කෙනෙකුට උස්සලා දෙන්න කැමතිනා. ඉතින් මේ අවාසනාවන්ත තත්ත්වයත් සමගම අපේ සමාජයත් එකතැන පල්වෙන කුණුමෙච්ච ගඳ ගහන තත්ත්වකට පත් වෙලා තිබෙනවා. මිත්‍රවරුනි, සාමාන්‍යයෙන් මේ රටේ නළුවෝ නිළියෝ සෑහෙන ගාණක් හොයාගන්න කාලයක් තමයි මැතිවරණ කාලේ. විශේෂම මැතිවරණයේදී එක එකාට කඩේ ගිහිල්ලා කීයක් හරි හොයාගන්න අපේ රටේ කලාකාරොත් කලාකාරණියොත් විශාල පොරයකේ දෙනවා. ඉතින් පහුගිය දවස්වල මේ වගේම පොරයක් පැවතුණා ජනාධිපතිවරණයේ වෙලාවේ. ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂට සහය දෙන්න ඉදිරිපත් වෙච්ච අමනයෝ අතර කුසුම් රේණුත් සිටියා. කුසුම් රේණු බොහොම ආඩම්බරෙන් කියපු කතාව තමයි තමන්ට ඇස්පියා ගත්තාම හැම වෙලෙම ගෝඨා පේනවයි කියන කතාව. මිත්‍රෝනි, සාමාන්‍යයෙන් ඇස්පියාගෙන කරන වැඩ තියෙනවා. ඒ වාට සාමාන්‍ය අපේ රටේ කියන්නේ ස්වයන් කියලා පටන් අරන් යෙදෙනවා කියලා. එහෙම නැති පුද්ගලයෝට මෙහෙම හිතිලා නැත්තම් හිතින් හිතේට වෙන කරන්නට දෙයක් නැහැ. එතකොට කුසුම් රේණුට ඇස් පියාගත්තාම තමන්ගේ මිනිහා ශ්‍රියන්ත මෙන්ඩිස් වෙනුවට පෙනෙන්නේ බොහොම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ නම් ඒක විශාල ප්‍රශ්නයක්. මිත්‍රෝනි, මේ ප්‍රකාශය ගියාට පස්සේ මේක පැතිරෙනකොට මුලින්ම ගෙදර මිනිහා ෂේප් එකේ කට වහගෙන හිටියා. ඉන් පස්සේ ඌ කීප වතාවක්ම තමන්ගේ ගෑණිගෙන් ඇහුවා, ඇයි උඹ මේ වගේ කතාවක් කිව්වේ, දැන් කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියන කාරණේ. හැබැයි ගෝඨාගේ මොනහර ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් කට වහගෙන හිටියා. දවසින් දවස විශේෂම ශ්‍රියන්තට මිනිස්සු විහිළු කරන එක වැඩි වුණා. මේකත් සමගම ඔහුට ඇතිවෙච්ච පීඩනය නිසා අද දිනේදී කුසුම් රේණුට නිල් වෙන්න ගහලා තියෙනවා කියලා මේ වෙනකොට ආරංචි මාර්ග සඳහන් කරනවා. මිත්‍රෝනි, මීට පෙරත් මේ වගේම නිල් වෙන්න ගුටි කෑව පබා. ඉතින් මිත්‍රෝනි, අපේ රටේ කලාව කියන්නේ විකලාවක්. එහෙම නැත්නම් විශේෂයෙන්ම සමාජයට පෙරමග පෙන්වනවට වඩා සමාජයේ දවසින් දවසට ආපස්සට ඇදගෙන යෑම තමයි මේ කාලකන්ණි කලාකාරයෝ කරගෙන යන්නේ. ඒ නිසා කලාව විකලාවක් නොකරගත්තු සැබෑ ලෙසම සමාජයට මග පෙන්වන සැබෑ කලාකරුවන් පිරිසක් බිහි කර ගැනීමට අපි සියලුම දෙනා කටයුතු කරමු. මිත්‍රෝනි, අරගලෙන්තර ජයග්‍රහණයක් ක්‍රමතුබ ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.